එලකිරි පාවිච්චි කරලා ජෙලි එකක් හදන හැටි බලමු. එලකිරි වලින් නොයෙකුත් කෑම වර්ග හදන්න පුළුවන්. ඒ වගේම රසවත්. එයින් අපි එලකිරි පාවිච්චි කරලා යෝගට් හදනවා, අයිස්ක්‍රීම්, ඒ වගේම ටොෆි වර්ග එලකිරි පාවිච්චි කරලා හදනවා. නමුත් මේ ජෙලි එක ඊටම පහසුව හදා ගන්නත් පුළුවන්. අනිත් එක තමයි යෝගට් හදනකොට අපිට ඒ සඳහා මුහුණ අවශ්‍යයි. නමුත් මේ ජෙලි එක හැදීමේදී අපිට මුහුණ අවශ්‍ය නැහැ. එය හොඳින් ජෙලටින් ආශ්‍රයෙන් අපිට මුදවා ගන්න නැත්නම් සෙට් වෙන්න සකස් කර ගන්න පුළුවන්. කිරි වලට සීනි එකතු කරලා හොඳින් උණු කර ගන්න. සාමාන්‍යයෙන් සීනි අපි අවශ්‍ය ප්‍රමාණය රස ප්‍රමාණයට එකතු කර ගන්න පුළුවන්. කිරි වලට සීනි දාපුවම එහි රොඩු තියෙනවා. ඒ නිසා අපි ඒක නැවත පෙරන්න ඕනි. පෙරාගත්ත කිරි ටික නැවත හොඳින් උණු කර ගන්න. ඊළඟට දිය කරගත්ත ජෙලටින් අපි උණු වෙන කිරි වලට එකතු කරන්න ඕනි. මේක කිරි උණු වෙන අවස්ථාවේ යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරි ටික හොඳින් උතුරවලා බිමට අරගෙන ඉන් පස්සේ එකතු කරන්න පුළුවන්. ඊළඟට මේක හොඳින් ජෙලටින් සහ කිරි එකතු වෙන ආකාරයට හැඳි ගන්න ඕනි. මේක කිරි ටික හොඳින් උතුරන වෙනකොට අපි ඒක බිමට අරගෙන ඒකට වැනිලා ස්වල්පයක් එකතු කරන්න ඕනි. තරමක් නිමුණෙන් පස්සේ යෝගට් කෝප්ප වලට දාලා නිමුණෙන් පස්සේ අපි ඒක සීතකරණි තියනවා පැය 3ක්. සංරක්ෂණය කරපු එහෙම නැත්නම් සීනි ද්‍රාවණයේ දාලා සකස් කරගත්ත අන්නාසි කෑලි, ඒ වගේම පැපොල් කෑලි, එතෙන්දී අපි ඒ පළතුරු කුඩා කෑලි වලට කපලා ඒ යෝගට් කෝප්පේ අඩියට නැත්නම් පතුලට මේවෙන් ස්වල්පයක් දානවා. එහෙම දැම්මෙන් පස්සේ ඒක උඩට අපි කිරි ජෙලි එක වක් කරනවා. මේ වගේම පළතුරු මිශ්‍රණය, කජු, රටඉඳි කපාගත්ත, ඒ වගේම සිහිම කපාගත්ත මුද්දරම් පළන් ආදිය මිශ්‍ර කරලා ඒකත් මේ යෝගට් කෝප්පේ පතුලට නැත්නම් අඩියට අපිට දාන්න පුළුවන්. ඊළඟට ඒ කිරි ජෙලි එක ඒ මතු පිටට වක් කරලා ඒකත් අපිට සීතකරණේ පැය 3ක් තියලා පාවිච්චි කර ගන්න පුළුවන්. මේ නිසා විවිධ රසයක්, ඒ වගේම විවිධත්වයක් මේ ජෙලිය තුල ඇති වෙනවා. කිරි ජෙලි එක පැය 3ක් සීතකරණේ තියලා මිදුණෙන් පස්සේ නැත්නම් සෙට් වුණෙන් පස්සේ අපි ඒක ඉවතට ගන්නවා. අපිට පාවිච්චියට මේ ආකාරයෙන්ම මේ ජෙලි එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධත්වයක් රසය වැඩි කරගන්න අපිට නොයෙකුත් දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපි ජෙලි මේකට එකතු කරනවා නම් පළමුවෙන්ම සීතකරණේ තියලා ජෙලි එක සෙට් වුණෙන් පස්සේ ඒ මත් පිටරට තමයි ජෙලි එකතු කරන්නේ. මේ විදිහට ජෙලි එකතු කරන් පස්සේ නැවත අපි මේ ජෙලිය සෙප් වෙනතුරු සීතකරණේ තබන්න ඕනේ.